आयुबन अदत् मम पिदिगन्नो मगे यूट्यूब चैनल एकट मौर्य प्रो अद मातृकाव कालीन मातृकाव वेवी कियला मम हितनवा अद लंकावे तत्वयात् एक्क मे वीडियो वेदगत् वेन्ने मे कोरोना नैतिनम कोविड 19 कियन वसंगत कालय तुल पिट रटक सिट लंकावट ऐतुलुवन मगे श्रीलंकिक यहलुवन्ट මම මේ වීඩියෝ කරන දවස වෙන විට ලංකාවේ ගුවන් තොටුපළ වහලා තියෙන්නේ. ඒ වුණත් මම මේ වීඩියෝ කරන්න හිතුවේ හුඟක් අය නොදැනුවත්කම නිසා නිර්පරාදේ අමාරුව වැටෙන එක නවත්ව ගන්න. අපි අද වැඩසටහන මෙහෙම පටන් ගමු. ඔයාලා ලංකාවට එන ගමනේදී ඔයාලගේ හෑන්ඩ් ලැගේජ් එකේ හෑන්ඩ් සැනිටයිසර් එකක් දාගෙන එන්න. ඉස්සෙල්ලා මෙහෙම ලික්විඩ් ඒ වගේම ජෙල් වගේ දේවල් මේ හෑන්ඩ් ලැගේජ් එකේ දාගෙන එන්න අවසර දෙන්නේ නැහැ. නමුත් දැන් මේ විවසන තත්ත්වය නිසා ශරීරාරක්ෂක දේවල් මේ හෑන්ඩ් ලැගේජ් එකේ දාගෙන එන්න අවසර දෙනවා. ඒ වගේම මුඛ ආවරණයක් ඒ කියන්නේ මාස්ක් එකක් අනිවාර්යයෙන්ම දාගෙන ලංකාවට යන්න. මතක තියාගන්න ඔයාලා තමන් ඉන්න රටේ පරිස්සමට හිටියත් මේ වෙලාවේ දැන් ඔයාලා ලංකාවට යන ගමනේදී ඔයාලා පහු කරගෙන යන්නේ රෝග වාහකයන් සිටින මරු කපුළු බව. ඒක හොඳට හැම වෙලෙම මතක තියාගන්න. හැම වෙලෙම අත් පිරිසිදුව තබාගෙන මුහුණ ඇල්ලීමෙන් තොරව ගමනාන්තය දක්වා යෙදීමට වග බලා ගන්න. මම දෙවනියට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලා ලංකාවට ඔයාලා එන ගුවන් යානය ගොඩබැස්වීමෙන් අනතුරුව ඔයාලා එයාපෝට් එකේදී විශේෂ පරීක්ෂණයකට ලක් කරනවා. ඒ කරන්නේ ලංකාවේ ආරක්ෂක අංශ වලින්. එහිදී ඔයාලගෙන් ඔයාලා මොන රටේ සිටද ආවේ කොච්චර කාලයක් එහි රැඳී සිටියාද ඒ වගේ තොරතුරු ඔවුන් විමසනවා. ඒ වගේම ඔයාලගේ ඇඟේ හීට් එක එයාලා වෙනම ස්කෑනර් එකක් ආධාරයෙන් පරීක්ෂා කර බලනවා. එසේ පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔයාලාට වෙනම පත්‍රිකාවක් පුරවන්න දෙනවා. එහිදී ඔයාලගේ නිවැරදි තොරතුරු ඇතුළත් කිරීමට සම්පූර්ණයෙන් වග බලා ගන්න. ඒ ෆෝම් එකේ ඔයාලගේ සාමාන්‍ය කරුණු වගේම විශේෂ කරුණු කීපයක් එයාලා අහනවා. අවසන් දින 14 තුල තමන් සංචාරය කළ රටවල් අවසානයේ සිටි රට වගේම මේ වන විට ඔබගේ සෞඛ්‍ය තත්ත්වය මෙහිදී එයාලට දැනගන්න අවශ්‍ය වෙනවා. එම පත්‍රිකාව පිරවීමෙන් පසු එම ස්ථානයේ මහජන පරීක්ෂක නිලධාරී කෙනෙක් සිටිනවා. එම පත්‍රිකාව ඔහු වෙත බාර දී එය සහතික කරගත යුතුය. මෙහිදී ඔබ පැමිණි රට අනුව ඔබ නිරෝධායනයට ලක් කරනවාද නැද්ද යන්න ඔවුන් තීරණය කරාවි. ඔබ පැමිණීමේ රට අනුව ඔබ නිරෝධායනයට ලක් කරනවා නම් ඔවුන් ඔබව නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරාවි. නැත්නම් දැනට පුද්ගලයින් පැමිණීමේ රට අනුව එම පුද්ගලයින් නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කෙරෙනවා. එම රටවල් මම මෙම වීඩියෝව පහලින් සඳහන් කරන්නම්. මෙහිදී හොඳින් මතක තබා ගන්න ඔබ ස්වයං නිරෝධායනයකට ලක්වනවා නම් ඔබ සතුව ඔවුන් අත්සන් තැබූ ඔයාලා අර මුලින් පිරවූ පත්‍රිකාවේ කොටසක් ඔබ සතුව තිබිය යුතුමයි. දැන් ඔබ ඉතා ඉක්මනින් නිකරුණේ ගුවන් තොටුපොළේ සැරිසැරීමෙන් වලකින්න හැකි ඉක්මනින් ඔබගේ නිවස කරා පැමිණෙන්න. එම පැමිණීමෙන් පසුව ඔබ නිදහස්යයි කියා සිතන්න එපා. දැන් තියෙන්නේ ඔබේ යුතුකම රට වෙනුවෙන් කරන වේලාවයි. ඔබ ප්‍රථමයෙන් ඔබ ආ ගමන් මළු සහ අනෙකුත් බාන් Thank you.
නිවැරදි සත්‍ය තොරතුරු ලබා දීමට කාරුණික වන්න. දැන් ඔබ මේවැනි විට නීතිමය පැත්තෙන් නිදහස්. දැන් ඔබගේ ප්‍රදේශයේ කවුරුන් හෝ කෙනෙකු පොලිස් ස්ථානය වෙත දැන් වුවහොත් ඔබට ඇතිවන ගැටලු වලින් ඔබ නිදහස්. දැන් ඔබ අවංක වී ඔබගේ පවුලේ සමාජිකිනුත් සමග නිරෝධායනට ලක්විය යුතුය. නිරෝධායනය කියන වචනය බර වැඩි නම් මම මෙහෙම කියන්නම්. ඉස්සර අපි පැපොල කම්මුල් ගාය ඇස් ලෙඩ වගේ හැදුනහම අපි වෙනම ඉන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි දැන් ඔයාලට කරන්න තියෙන්නේ. ගෙදරට වෙලා ඉන්න කොහෙවත් ඇවිදින්න යන්න එපා. තමන් වෙනම භාණ්ඩ පරිහරණය කරන්න. හුඟක් වෙලාවට තමන් පරිහරණය කරන භාණ්ඩ වෙන කෙනෙකුට පරිහරණය කරන්න දෙන්න එපා. ඒ කියන්නේ බැරි වෙලාවත් ඔයාට කොරෝනා වසංගතය වැළඳී තිබුණොත් ඔයාලාගේ පවුලේ සමාජිකයන්ට එය වැළඳීමේ ප්‍රතිශතය වැඩි. එම නිසා එම කාර්යය අවංකව ඉටු කරන්න. එය ඔබට වගේම රටටත් යහපතක් වේවි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ වන විට ශ්‍රී ලංකාව ඉතාමත් අසීරු තත්ත්වයක පවතින්නේ. ඒ කියන්නේ මේ කොරෝනා වසංගතය පළවෙනි සතිය තුළ ඉතාමත් ඉහළ ප්‍රතිශතයක් ගැනීමයි. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ඉතාලිය කියන රට බොහොම දියුණු රටක්. නමුත් එම රටේ ප්‍රතිශතයට වඩා අපේ පළවෙනි සතිය තුළ කොරෝනා ආසාදිතයන්ගේ ප්‍රතිශතය වැඩිවීමත් සමග ඉදිරි සති කිහිපය තුළ අවදානම් තත්ත්වයක් පවතිනවා. මේ වෙලාවේ ඔයාලා රටක ඉඳන් ලංකාවට ගිහින් තියෙනවා නම් සම්පූර්ණයෙන්ම මෙයි වගකීම අපි වෙන වෙනම බාරගත යුතුයි. එම නිසා පුළුවන් තරම් අවංක වෙලා මෙම කාර්යයට සම්පූර්ණයෙන්ම සහයෝගය ලබා දෙන්න. මම හිතනවා අද වීඩියෝව හුඟක් ඔයාලට වැදගත් වෙන්න ඇති. ඒ වගේම දැනට ලංකාවට ඇවිත් ඉන්නවා නම් මේ වීඩියෝව ඔයාලගේ යාළුවන් අතර ෂෙයා කරගන්න. ඒ වගේම ලංකාවට එන්න ඉදිරියේදී බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ වීඩියෝව එයාලටත් යවන්න. තවම මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell button එකත් click කරන්න. එතකොට මම දාන videos අලුතෙන්ම ඔයාලට බලාගන්න පුළුවන් වේවි. මේ වගේ අලුත් දැනුම බෙදෙන වීඩියෝ එකකින් මම ඔයාලව හම්බ වෙන්න ලොකු බලාපොරොත්තුවක් තියෙනවා ඉස්සරහදී. නිරෝගී ලංකාවක් නිරෝගී ලෝකයක් සිහිනයක් නොවන තැනක අපි ආපහු හමු වෙමු. එතකන් පරිස්සමින් ඉන්න. ගිහින් එන්න.